පංචස්කන්ධ ධර්ම දෙයක් බවට පත් වෙන්නේ සලායතනික අත්දැකීමක් මමය මගේය කියලා බාරගත් තැන. ඒ කියන්නේ යම්කිසි සලායතනික අත්දැකීමක මොනවාද සලායතනික අත්දැකීම්? ඇහැට දැනෙන දැනීමක් වේවා, කනේ දැනීමක් වේවා, නහය දිවේ කය මනසේ දැනීමක් වේවා. යම්කිසි දැනීමක් අවිද්‍යා සහගත හිතකින් සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් සත්‍ය වශයෙන්ම මම අත්දැක්කා කියලා ද්විතිකව මුලාවට පැටලුණු තැනම ඒ සලායතනික අත්දැකීමට පාදක වෙච්ච යම් රූපයක් වෙනවද? ඒක රූපේ සමුදේ වීම. ඒ අත්දැකීමට පාදක වෙච්ච යම් වේදනාවක් වෙනවද? ඒක වේදනාවේ සමුදේ වීම. ඒ වගේම මේ අත්දැකීමට පාදක වෙච්ච යම් හඳුනා ගැනීමක් වේද? ඒක සංඥා උපාදානස්කන්ධේ සමුදය. ඒ වගේම මේ අත්දැකීමට පාදක වෙච්ච යම් සිතුවිල්ලක් වේද? ඒක සංඛාර උපාදානස්කන්ධේ සමුදය. ඒ වගේම මේ අත්දැකීමට පාදක වෙච්ච යම් දැනීමක් වේද? මට දැනුණා කියලා ගත්ත ස්වභාවයක් වේද? ඒක විඥානේ සමුදය. තව විස්තර කළොත් අපි මම දැක්කා කියලා මමයි ලෝකයයි සත්‍ය කරලා බාර ගන්නා තාක් කල්ම අපිට මම අත්දකින රූපයක් ගැන, මම අත්විඳින වේදනාවක් ගැන, මට දැනුණු හඳුනා ගැනීමක් ගැන, මට දැනුණු මම කරපු තේරුම් ගැනීමක් ගැන, මට දැනුණු දෙයක් ගැන අපිට අදහසක් නැහැ. හැබැයි මේ අත්දැකීම් චන්දරාකින් තෙත් කරන වාරයක් වාරයක් ගානේ තමයි මේ පංචස්කන්ධ ලෝකයක් අපිට මුණ ගැහෙන්නෙත්, සත්වයේ කියලා අදහසක් පැනවෙන්නෙත්, සංස්කාර ගොඩ නැගින්නෙත්, මම අත්විඳිනවා කියලා අරමුණු හැදින්නෙත්, ඒ වගේම හිත ඇතුලේ සත්‍ය වෙච්ච සලායතන ගොඩ නැගින්නෙත්, එතනින් ගියාම දුක සමුදේ වෙන්නෙත්, ලෙඩ වෙන මම, ඉපදුණු මම නිර්මාණය වෙන්නෙත්, මරණයට පත් වෙච්ච මම නිර්මාණය වෙන්නෙත්, මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ සලායතන අත්දැකීම් චන්දරාකින් තෙත් කරගත්තු තැන. එතකොට යම් අවස්ථාවක අර එකම තැන මේ කැරකෙන්නේ. යම් අවස්ථාවක සලායතනික අත්දැකීමක් අවිද්‍යා සහගත හිතකින් දෙයක් කරලා නොගන්න තැන අර පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙන්නේ නැහැ. ඒක පංචස්කන්ධයේ සම්මුදය අෂ්ටාංගමය බුදුහම්දුර දක්වනවා. සම්මුදේ සිද්ධ වෙන්නේ කොහොමද? යම් සලායතනික අත්දැකීමක් ඇති වෙද්දී මේ පුහුදුන් පුද්ගලයා අභිනන්දති, අභිවදති, අජෝසයිතිතති කියලා දක්වනවා. එයා ඒ අරමුණ ගැන සතුටින් ඥායක බාර ගන්නවා, ඒක ඉවසනවා. අභිවදති ඒක ගැන, ඒ අරමුණ ගැන ගුණ කියනවා. ඒ වගේ මේ අරමුණේ හිත බැස ගන්නවා. උදාහරණයකට මොකක්ද ලස්සන වස්තුවක් දකින්න තියෙනවා නම් ඒක දැක්ක පමණින් නවතින්නේ, ඒක ඉවසනවා, ඒක බාර ගන්නවා. බාර ගන්නවත් එක්කම මේක ගැන හඳුනා ගැනීම ටිකක් ඇති වෙන්න පටන් ගන්නවා. අභිවදති යම් විතක විචාර ටිකක් නිර්මාණය වෙනවා. ඒත් එක්ක මේ අරමුණ හිත බැස ගන්නවා. මේක හරි හොඳයි, මේක හරි මෙහෙමයි, මාත් ගන්න ඕනේ යන ආදී වශයෙන් මේ අරමුණ හිත බැස ගන්නවා. ශබ්දයකුත් එහෙමයි. නම් ශබ්දයක් ඇහෙද්දි ඒක ඇහුණා පමණින් නවතින්න නැතුව හිටියොත් අපි ඒක බාර ගන්නවා. මට ඇහුණා කියලා බාර ගන්නවා. බාරගත්තු තැන ඒ සද්ද ගැන යම් ලේබල් ටිකක් අහ ගන්නවා. මේ ගෙවිලගිය සද්දයක් ගැන ලේබල් ටිකක් අහ ගන්නවා. අපි වදති ඒත් එක්ක මේ අසද්දේ හිත පිහිටනවා. මෙයාගේ සද්දේ හරි හොඳයි, හරි ලස්සන යන ආදී වශයෙන්. අනුක තමයි පංචස්කන්ධයේ සමුදේ බවට පත් වෙන්නේ. එතකොට යම් අරමුණක රූපය විලන්දනය කරනවා නම්, කෙනෙක් ගැන සතුරු වෙනවා නම්, ඉවසනවා නම්, යම් ඒකේ වේදනාව ඉවසනවා නම්, සතුරු වෙනවා නම්, ඒකේ හඳුනා ගැනීම ඉවසනවා නම්, සතුරු වෙනවා නම්, ඒකෙන් තේරුම් ගැනීම ඉවසනවා, සතුරු වෙනවා නම්, ඒකෙන් දැනෙන දැනුණු බව
ඉවසනවා නම් සතුට වෙනවා නම් ඒක තමයි පංචස්කන්ධයේ සමුදය. පංචස්කන්ධ නිරෝධය බවට පත් වෙන්නේ යම් පුද්ගලෙක් මේ මොහොතේ අත්විඳින අත්දැකීම දැනීම මාත්‍රයක් බව තේරුම් අරගෙන දැනීමට පරිබාහිරවයි දැනීමෙන් පසුව මේ හිතේම ඇති කරගන්නව හිතලුවක් බව තේරුම් අරගෙන අත්දකපු මමත් අත්දකපු දෙයක් කියන අදහස එයා මේ මොහොතේ හිත නැවත ගන්නවා. මේ මොහොතේ ගනිද්දී මොකද සිද්ධ වෙන්නේ? නාභි නන්දති නාභි වදති නාජෝ සයතිති. එයා මේක ගැන අභිනන්දනය කිරීමක් නැහැ, කිසිම අරමුණක් ගැන කිසිම අරමුණක් ගැන ගුණ කීමක් නැහැ, ලේබල් ගහ ගැනීමක් නැහැ. ඒ වගේම නාජෝ සයතිති. මෙයාගේ හිත මේකේ බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම යද්දී පංච උපාදානස්කන්ධය වැය වෙලා යන්න පටන් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අල්ලාගත් ගොඩවල් පහක්. බලන්න වචනේම තියෙන තේරුම අල්ලාගත් ගොඩවල් පහ කියන එක. ඒ සංකිටේන දුක්ඛේ බවට පත් වෙන්නේ, සැකවින්ම දුක බවට පත් වෙන්නේ පංච උපාදානස්කන්ධ. අල්ලාගත් ගොඩවල් පහ. ඒක අල්ලාගැනීම අතරින් කියලා කියන්නේ. අපි අත්දැකීමක් අත්දැකීමක් පාසා ගොඩවල් පහක් අල්ල ගන්නවා. එක දැනුම මගේ අග කියලා, එක දැනුම මට දැනුන වේදනාව කියලා, ඒකින් මම හඳුනාගත්තු දේ කියලා, මම තේරුම් ගත්තු මම විග්‍රහ කරගන්නා දේ කියලා, මම මට දැනුන දේ කියලා. මේ විදිහට අපි පංච උපාදානස්කන්ධ ගොඩවල් පහක් අල්ල ගන්නවා. අත්දැකීමක් අත්දැකීමක් ගානේ මොකද අල්ලගන්න හේතු වෙන්නේ? අපි ඒක අභිනන්දනය කරනවා, ඒක ගැන ලේබල් ගහනවා, ඒක හිත බැස ගන්නවා. හැබැයි ශ්‍රුතවතාරේ ශ්‍රාවකය මේක ඇත්ත තේරුම් ගත්තම නාභිවදති සතුට වෙන්නේ නැහැ, ඉවසන්නේ. නාභිවදති එකේ හිත බැස ගන්නෑ, ඒක ගැන ගුණ කිය කියා යාමක් නැහැ. ඒ වගේම එකේ හිත බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ තේරුම් ගත්තට මදි මේක එදිනදා ජීවිතේ පැවිසි අතරම තමයි පවත් ගන්න සිද්ධ වෙනවා. අනේකට තමයි කායික විවේකය අවශ්‍ය වෙන්නේ. කායික විවේකයේ තිබ්බත් මදි මානසික විවේකයක් අවශ්‍යයි. පිට කිසිම පීඩාවක් කරදරයක් නැතුව, කිසිම ආයතනික රාමුවක්වත් නැතුව තමන් එක තමන් තනි වෙලා තමට ස්වාධීනව නැගිටින්න පුළුවන් හැකියාවක්. අනේ හිස් ඒ නිදහස් නිවහල් මානසිකත්වය තුළ මෙයාගේ අවබෝධය අවදි වෙන්න පටන් ගන්නවා. අනේතකොට මෙයාට හැකියාව තියෙනවා කිසිම රාමුවකට කිසිම දෙයකට බය නැතුව මේ මොහොත කියන කාරණාව තුළම මේ මොහොත පරිපූර්ණ බලවත් ලෙස මේ මොහොත ජීවත් වෙන්න. කිසිම රාමුවකට කිසිම බැඳීමකට කිසිම භයවීමකට ආදී කිසි දෙයකට හොයන්නේ නැතුව අන්න ලෝකයේ අසත්‍යයක් විදියට මේ විදිහටම අවබෝධය ඉස්සරහට තීව්‍ර වෙගෙන යද්දී යම් අවස්ථාවක මේක ස්ථාවර ලෙසම පිහිටන්න පටන් ගන්නවා. අපි මේ අවබෝධ කරන්න යන්නේම ලෝකය සිතින්ම නිර්මාණය කරගෙන සිතින්ම දඟන සිතින්ම පරිහරණය කරන දෙයක් කියලා. ඔබ දාගත් වටිනාකම එහෙම වටිනාකමක් ඇති දෙයක් නෙමෙයි කියලා. රොබෝගේ ප්‍රෝග්‍රෑම් එකින්ම වටිනාකම් දීලා රොබෝගේ ප්‍රෝග්‍රෑම් එකින්ම ඇත්ත කරගෙන රොබෝම කරපින්න ගත්තු ලෝකයක් කියලා. ප්‍රෝග්‍රෑම් එක අයින් කරපු ගමන් මගේ දේකුත් නැහැ, මම කියලා දේකුත් නැහැ, මට කරන්න තියෙනවා කියලා දේකුත් නැහැ, මම කරන්න ඕනේ නැහැ කියලා දේකුත් නැහැ. අනිකම රොබෝ ස්ලීප් වෙලා යනවා විතරයි. නැවත මතක් කරොත් ගලාගෙන යන දියපාරක් වගේ තියෙන අපේ ජීවිතයේ දැනීමක් පාසා දැනුණු මමෙක් දැනුණු දෙයක් ගැන අපි හගිනවා, මඤ්ඤණා කරනවා, මූලපරියාය ලස්සන ලෝක විස්තර කරනවා, දුටුව කියලා දකිනා ලද දෙය කියලා ගත්තු ගම දැකීම තුළ, දැකීම කෙරෙහි, දැකීම මගේ, දැකීම ගැන සතුටු වීම, මේ ඔක්කොම සිද්ධ වෙනවා. වෙයි
ආරේ ශ්‍රාවකය යමක් හත් යම අත්දැකීමක් කෙත්ති එක විශේෂ නූලින් දැකලා දකිනා ලද්ද කියල මඤ්ඤණා කරන්න නැතු ඉන්නවා. අනේ එතකොට දකින ලද දේ කියලා අදහසකුත් නැහැ, දැකීම තුළ කියලා අදහසකුත් නැහැ, දැකීම කෙරෙන් මට මෙහෙම වුණා කියලා අදහසකුත් නැහැ, දැකීම ගැන සතුටු වීමකුත් නැහැ. දැකීමේ නිදහස් මෙතන මේ මොහොත තුළ ඉන්න නැති කමහින් තමයි, මේ හිතේ සංස්කරණ වලට අවස්ථාව දුන්නුහින් තමයි හැම ප්‍රශ්නයක්ම බිහි වෙන්නේ, හැම මානසික පීඩාවක් බිහි වෙන්නේ. වගේම මනසේ තියෙන හැම ගැටලුවක්ම ඇති වෙන්නේ ඕකෙන් හින්දා. මේ යම් අවස්ථාවක තමන්ටම තේරෙනවද, තමන්ම අවබෝධ කරනවද මේ මොහොත හුදු සාරයක් ගන්න නැති අත්දැකීමක් අත්දැකීමක් ගන්න යන ගලාගෙන යාමක් කියලා. තමන්ගේ අත්දැකීමුත් නිදහස්. ඒ වගේම එකින් ඇතිවෙන්න හො දුක්පුලනුත් නිදහස්. ඒකනේ අර බංචේ සූත්‍රය කියන්නේ අන්ත දෙකක් තේරුම් අරගෙන මැදත් නොඇලී හිටියොත් තමයි වැහුම් කාරීම ඉක්මවා යන්නේ. අන්ත දෙක මොකද්ද? එක දෙයක් කරලා අරන් ඉන්න ස්වභාවය, එක දෙයක් කරලා ගන්න යන ස්වභාවය. ඇත්ත වශයෙන් තියෙන දෙයක් මට අත්දැක්කා කියලා ගන්න යන ස්වභාවය. මැද තියෙන්නේ දෙයක් කරලා නොගැනීම. දැන් යම් කෙනෙක් මේ දෙයක් කරලා ගැනීමත් දෙයක් කරලා ගන්න යාමත් තේරුම් අරගෙන දෙයක් කරලා නොගැනීම කියන එක ගැන ඇලෙන්නෙත් නැත්තම් මැදත් නොඇලී ඉන්නවා නම් ඒකට විශේෂයෙන් කරන දෙයක් නෙමෙයි, ඒකත් ඉබේම හිතට අතහැරලා යනවා නම් මේ කතා කරන්නේ සබ්බ සංඛාර සමතේ ගැන. අමුතුවෙන් විශේෂයෙන් කරන්නේ නැහැ දෙයක්. මුලින්ම නිරෝධය සිද්ධ කරගෙන ගියා. හැබැයි ටිකක් වෙලා යද්දී ආකේ හිත සම්පූර්ණයෙන්ම නිශ්චල වෙලා යනවා. බලෙන් කරන මොකුත් නැහැ. ඒත් එක්කම තමන් ලෝකෙන් ඔෆ් වෙනවා. කොච්චර හිතුවත් අපි මේ දේවල් ගැන හිතන්න ඕන මේවා මෙහෙමයි අරමයි කියලා මේ ඔක්කොම හිතින් දාගත්තු බයවීම එක මනසේම අපි හදාගත්තු සංස්කරණ. මොනා ඇහුවත් මොනා කිව්වත් මේකත් හිතලුවක්, මේකත් අවිද්‍යා සංඛාරයෙන් තමයි කියලා තේරුම් අරගෙන අතහරින්න පුළුවන් නම් ඒකමයි විමුක්තිය. මේ මොහොත තුළ පරිපූර්ණව බලවත් ලෙස ජීවත් වෙන්න පුළුවන් නම් කිසිම විදියක සිතුවිල්ලකට අහු වෙලා යන්නේ නැතුව, හිතේ විග්‍රහයකට අහු වෙලා යන්නේ නැතුව එතනම නිවීම හැංගිලා තියෙනවා. පැහැදිලි නේද? තව ප්‍රශ්න මොකුත් තියෙනවද? නැත්තම් පංචස්කන්ධය ගැන පැහැදිලි කිරීමේ යම් අඩුපාඩුවක් තියෙනවද? පැහැදිලිනේ ස්වාමීන් වහන්ස. එතකොට ඔතන නිරෝධය තමයි ස්වාමීන් වහන්ස අපි භාවනාවල් උපයෝගි කරගන්නේ නේද? නිරෝධයටම තමයි හැම මාර්ගගත භාවනාවක්ම හදලා තියලා තිබ්බේ. මේ සම්මාදිට්ඨිය කියන කාරණාව ධර්ම දේශනාවක් අහලා සිද්ධ කරගන්න වඩා බොහොම ප්‍රායෝගික සහ සාර්ථක ක්‍රමවේදයකට තමන්ට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ මේ මාර්ගගත භාවනාවල විපස්සනා කොටස නිර්මාණය කරලා දුන්නේ. ඒ විදිහට හිත පවත්වද්දී මේ කියන උසියුම් තත්වය හිතින් ස්පර්ශ කරන්න පුළුවන් හින්දා. මොකද නිවනේ අර්ථකථනයේ ඒතං සන්තං ඒතං පණීතං පළවෙනි එක යදිදං සබ්බ සංඛාර සමුතෝ, දෙක
සබ්බුපති පටි නිසක්කෝ. එකෝ සංස්කාර ඔක්කොම සංසිදීමෙන් එක ලබන්න ඕන. එකෝ ඊළඟ ක්‍රමේ සබ්බුපති පටි නිසක්කෝ පංචස්කන්ධය ඉතින් අතහැරලා දැමීමෙන් එක ලබන්න ඕන. පංචස්කන්ධය ඉතින් අතහරිනවා කියන්නේ මේ අල්ලගත්ත ගොඩවල් පහ විසික් කරලා දානවා කියන එක. මේ මොහොතේ යම් අත්දැකීමක් එද්දී අඩුමතරමේ මේ මොහොතේ තමන් ජීවත් වෙන බව හරි ෆීල් වෙද්දී ඒ මනෝවිඤ්ඤාණය තුල හෝ ඒවා අල්ල ගන්නව ගොඩවල් පහක් තියෙනවා. මේක මේ සිතුවිල්ල දැනුණු මගේ ඇඟ, මේ සිතුවිල්ල දැන් සිතුවිල්ලෙන් ආපු වේදනාව, මට දැනුණු වේදනාව, මම හඳුනාගත්තු දේ, මම තේරුම් ගත්තු දේ, මට දැනුණු දේ කියලා. ඒකත් මොකද්ද? අර මනෝවිඤ්ඤාණය අර දැනීම ඇති වුණාට පස්සේ ඇති කරගත්තු හිතලුවක්, කරගත්තු විග්‍රහ කිරීමක්, මනසේ සිතුවිලි සිතුවිලි මාත්‍රයක් ද්විතීක වශයෙන් සිද්ධ කරා. අනේ හිතලුව අතහැරලා දාන්න කියලා කියන්නේ. එතළු අතහැරලා දාදි මේ මොහොතේ ඒකාත්ම වෙලා යනවා. මේ මොහොතත් නොඇලී ඉද්දී හිත නිරෝධ වෙලා යනවා. හිත නිවිලා යනවා. නිවන හිතට අරමුණු වෙනවා. ඒක ඇර්කියු අන්ත දෙක තේරුම් අරගෙන මැදත් නොඇලී ඉන්න කියලා. අවසානේ බැලුවට පස්සේ ලුකුවට කතා කරන්න තර්ක කරන්න දෙයක් නැහැ. අර මම හිතියද නැද්ද අරකද මේකද කියන හැම ප්‍රශ්නයක්ම විසඳන්නේ කොහොමද? ධර්මයේ තියෙන සුවිශේෂී සම්දිස්ථානයක්. එයාට මොනා කරත් ඒ අවබෝධ කරන්නේම සංස්කාර දුකක් කියලා, සංස්කාරයන්ගේ සංසිඳීම සැපයක් කියලා. තියන තර්ක කරනවා, තියට බෙද බෙදා දක්වන්නවා, තියට විග්‍රහ කරගන්නවත් අවසානයේ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එයා හැමතිම නිවිල යනවා මිසක්. මේක කොච්චර කිව්වත් බහුතරයකට කරගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේක කියන තියෙන අවධාරණය කරන්න දෙන මූලිකම කාරණාව තමයි මේ මොහොතේ වාසය කිරීම කියන ස්වභාවය. දින ඇදි නැගිට වෙලා විතරලා රාත්‍රී නිදර යනකම පවත්වන්න කියලා. එක සතිපට්ඨාන පරියායෙන් සාක්ෂිකාරයක් වෙන ගතිය. එක ද්වේතානුපස්සනාවෙන් විද්වේතාවයේ බැලීම, මොකද ද්වේතාවය? අත්දැකීමක් අත්දැකීමක් පාස්ස යද්දකීම ද්වේතාවය කියන බලන්න. මගේ සද්දට අවධානය යද්දී කණයි සද්දයයි කියලා. ඊළඟට රූපයකට අවධානය යද්දී ඇහැයි රූපයයි කියලා. ඒක සිතුවිල්ලක් ඇද්දී හිතයි සිතුවිල්ලයි කියලා. හැබැයි මේ හොඳට මතක තියාගන්න ඕනේ, මේ බලන්න ඕන සත්‍ය දෙපැත්ත නෙමෙයි. සත්‍ය ඇහැයි රූපයයි, සත්‍ය කණයි සත්‍ය ඇහුණු මමයිවත් නෙමෙයි. මේ හිත ඇතුළු සිතුවිල්ලක් විදිහට බෙදෙන ද්වේතාවය බලන්නේ. ඇහුනට පස්සේ හිතයි කියන්නේ කණයි සද්දේ කියලා. ඒ කණයි සද්දේ දිහා බලන්න කිව්වේ. මුලාව දිහා දකින්න මුලාවේ හිත ඇතුළු වෙනවා. තමන්ට එන්නේ නෙමෙයි ඒත් උගෙනේනවා. එතකොට මේ හිතේ හඳුනා ගැනීම විදිහින් කියන්නේම හැම ක්‍රියාකාරකමක් කියන්නේම කායික වාචික මානසික එක එකාන්තම වෙහෙසක් විඩාවක් දුකක් විතරයි කියලා. අනවශ්‍ය බරක් විතරයි කියලා. ඒවයි සංසිද්ධවා ගැනීම මේ කන්දේ සැපේ කියලා. මෙන්න මේ විදිහට මේ කාරණාත් එකතු කරගෙන මේ ජීවිතයේම වීරිය වඩලා ඉහළ මාර්ගවල ප්‍රතිවද කරගෙන හැම දිනාටම වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දේශනාවෙන් රසනෝ සිරු පුණ්‍ය ධර්මයන් අපේ ඉෂ්ඨකාමී දිව්‍යවරුන්ට අනුමෝදන් වේවා. උන් අප කරන්න උසෑම සිරු දෙයටම උපකාර කරත්වා, ආශිර්වාද කරත්වා. ඒ වගේම යම් තාක් ඥාති කෙනෙක්ින් බලාපොරොත්තු වෙන ඉන්නවද උනුත් ධර්ම දේශනා මේ ශ්‍රවණය මේ පින් අනුමෝදන් වෙලා ඔහුගේ ජීවිත සැපවත් කරගනිත්වා, සුවපත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඔබ හැම දෙනාටම නිවන් සුවපත්පත් වේවා.